මනුසත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. ලස්සන දෙරණක් නිර්මාණය කිරීමේ අරමුණින් ඔබ අප ගමන් කරන ලංකාවේ බොහෝ ස්ථාන පිරිසුදු කිරීමේ ට්‍රෙන්ඩ් එකක් නිර්මාණය කරමින් ලස්සන දෙරණ වැඩසටහන ඔස්සේ ඔබට මතක ඇති අපි පසුගිය කාලේ බොහොමයක් පිරිසුදු කිරීමේ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරා. ඉතින් එහි එක් අදියරක් පසුගිය දවසක අපි ශ්‍රීපාද අඩවිය ක්‍රියාත්මක කරා. ඊට සමගාමීවම කුරුවිට එරත්න මාර්ගයෙන් ශ්‍රීපාදේ කරුණා කරන්න එන බැතිමතුන් වෙනුවෙන් රොටි දන්සලකුත් අපි පැවැත්වේ මේ ආකාරයෙන්. විශේෂයෙන් අපි ආඩම්බර වෙනවා ඒ වගේම සතුටු වෙනවා මනුසත් දෙන්න විදිහට අපි විශාල සමාජ සත්කාරක වැඩසටහන් රාශියක් කරනවා අද දිනේත් අපි ඉතාම අපහසු දුෂ්කර කාර්යයකට අත තිබ්බා ඒ තමයි කලාතුරකින් යන එරත්න කුරුවිට මාර්ගය හරහා ශ්‍රීපාද ස්ථානයේ අසලටම පැමිණ හැරමිටිපාන හන්දියේ සිට එරත්නට සුද්ධ පවිත්‍ර කරගෙන යෑම මාධ්‍ය ආයතනයක් අපි සාමාන්‍යයෙන් කරන්නේ ජනතාවට විනෝදාස සපයනක. නමුත් ඊට අමතරව මාධ්‍යයෙන් කරන්න පුළුවන් තව විශාල කොටසක් තියෙනවා. ඒක එක කොටසක් තමයි මේක. මේක ඇත්තටම සංකේතාත්මක වැඩක්. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ජනතාවට පණිවිඩයක් දෙන්න. මේක අපි එක දවසක් සුද්ධ කරා කියලා සිරිපාද හැමදාම ලස්සනට තියෙන්නේ නැහැ. නමුත් මේක කරලා ජනතාවට පණිවිඩයක් දීලා ජනතාව දැනුවත් කිරීම තමයි අරමුණ. ඉතින් අපි ඇත්තටම බලාපොරොත්තු වෙනවා මේ සිරිපාද තැන තැනකට කසල දැමීම 100ට අඩු ගානේ 50කින් 60කින් අඩු කරන්න. ඒක තමයි මේකේ පරමාර්ථය. බුදුන්ගේ පහස ලැබූ මෙම ශ්‍රීපාද අඩවිය කසලින් බැහැර කලාපයක් කිරීමට මනුසත් දෙරණ අපිටත් ආරාධනා කරාම අපි මේ පුණ්‍ය කර්මයට ඉත සිතින්ම අපේ කිසිම පැකිලීමකින් තොරව අපි ඉදිරිපත් උනේ. මොකද මේක ඉතාම වැදගත් දෙයක් මේ කසලින් තොරව මේ පරිසර පද්ධතිය පවත්වා ගැනීම අපගේ මතුපරපුරට මේක වසර දහස් ගානකට තව අපි මේ ශ්‍රීපාද අඩවිය පවත්වාගෙන යන්න ඕනේ. ඉතින් මේ වගේ සත්කාරයක් මං හිතන්නේ ඉදිරියටත් මේක නිරන්තරයෙන් පවත්වාගෙන ගියොත් මේක මං හිතන්නේ ඉතාම හොඳ සංකේතයක් වෙයි. මේ ශ්‍රීපාද අඩවියෙන් පටන් ගත්තහම මේක ලංකාවේ මේ කසලින් තොර කලාපයක් කරන්න. මා හිතනවා ඇත්තටම මේ සත්කාරයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන්ගේ සේවාව ඉතා විශිෂ්ටයි. මොකද මං අද දැක්ක ඔබලාගෙන කියවුණා ඇත්තටම දිනන අපද්‍රව්‍ය ගොඩක් අඩුයි කියලා. ඒ අඩු වෙන හේතුව තමයි අපි දිනපතා මේ අපද්‍රව්‍ය එක්කව කරනවා කම්කරු ලබා. ඉතින් අද දිනේදී විශේෂයෙන්ම අපේ මේ මහජන සෞඛ්‍ය පරීක්ෂක පැමිණලා ඉන්නේ ඔබලාගේ මනුසත් දෙරණ මේ සත්කාරයට උතුම් සත්කාරයට යම්සි ආධාරයක් ඒ වගේම සේවාව සපයන්නේ. අද මනුසත් දෙරණ මං හිතන්නේ විශේෂයෙන්ම අප සංගමයේ ඉල්ලීමක් කරා මේ හා සම්බන්ධනේ කියලා. මං හිතන්නේ ඉතාමත්ම බෞද්ධ කටයුත්තක් අපි කරන්නේ. මං හිතන්නේ විශේෂයෙන්ම අපි ලක්වාසි දැනගත්තා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යභාරය මොකද්ද කියලා. මගිත අද දින මගිත සිරුම ආපන්සාල අපි හදිසි බැටලින් එක අද ක්‍රියාත්මක කරනවා පීච් මහතුරු විශේෂයෙන්ම අපේ නිලධාරීන් 40ක පමණ සහභාගීත්ව වෙන රත්නපුර පාරයි කුවිට පාරයි සහභාගී තමයි අපි යෝජනා කරගත්තේ. අපි ඇත්තරම සන්තෝෂ වෙනවා දෙරණ ආයතනයෙන් අපිට මේ වගේ අවස්ථාවක් ලබා දීම පිළිබඳව. ඇත්තරම අපි මේ බොහොම සන්තෝෂ වෙනවා. ඒ වගේම දැන් අපිට ඉල්ලා සිටින්න තින්නේ මේ ශ්‍රීපාද ස්ථානයේ වන්දනා කරන්න එන ඔබ සැමකින් ඔබ අරන් එන සෑම දෙයක්ම අරගෙන යන ඔබගේ පාසටන් පමණක් ඉතුරු කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ. අවස්ථාවේදී දැන් මෙතන දැන්ට රොටි දන්සලක් තේපැන්ද සංග්‍රහයක් ආරම්භ වෙලා තියෙනවා. ඉතින් මේ කඳු ටික නැගලා බොහෝම මහන්සියෙන් එන මිනිසුන්ට මේ ජනතාවට වෙහෙස නිවා ගන්නට මේ දන්සල ශක්තියක් ධෛර්යයක් වෙනවා. ඒ වගේම තමයි දැනට ඒ ආරම්භ කරලා තියෙන හැරිවිටපාන ප්‍රදේශයේ සිට
පහල පහල දක්වාම මේ පිරිසිදු කිරීම කටයුතු කසල කළමනාකරණය කිරීම. ඉතින් මේක මේ දෙරණට පමණක් නෙවෙයි මේ සියලු දෙනාටම ආදර්ශයක් ගෙන දෙන විදිහට වැඩක් කියලා අපි මම දකින්නේ. දෙරණ ජාතික ක්‍රියාන්විතයේ ලස්සන දෙරණ සඳහා වූ ව්‍යාපෘතියේ තවත් අධිරක් අපි ක්‍රියාත්මක කරේ ශ්‍රීපාද පූජාභූමිය කේන්ද්‍ර කරගනිමින්. ඉතින් ශ්‍රීපාද පූජාභූමියේ පුරාවටම දෙන සුන්දරත්වය ඔබ දකින්නට ඇති. ඒ වගේම තමයි මේ භූමිය නොදනුවත්කමින් හෝ කොතරම් අපවිත්‍ර වී තිබෙනවාද කියන ආකාරයත් ඔබ දකින්නට ඇති. ඉතින් අපගේ අපේක්ෂාව තමයි ශ්‍රීපාද පූජාභූමිය පවණක් නොවේ මුළු මහත් ශ්‍රී ලංකාවම ඉතාමත් පිරිසිදු රටක් බවට පත් කිරීම. ඉතින් අපි අදට සමුගත්තත් අපි නැවත වතාවක් සූදානම් ලස්සන දෙරණ තුරින් ඔබව හමුවන්නට.